ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ජනාධිපති කාර්යාලය දීපව්‍යාප්තව රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහන ක්‍රියාත්මක කරනවා. එහි පස්වන අදියර මොන්රාගල දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පසුගිය පළමුවෙනිදා ආරම්භ කෙරුණා. දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ක් ආවරණය වන පරිදි විවිධ වැඩසටහන් මෙහිදී පැවැත්වුණා. එන් ප්‍රතිලාභ හිමි වුණු පුද්ගලයන් සංඛ්‍යාව 470,000කට අධිකයි. අද පැවති සමාප්ති උත්සවයේදී දිස්ත්‍රික්කයේ ජනතාවට ප්‍රතිලාභ රැසක් බෙදා දීම සිදු කරන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. තවද පරිසරය පිළිබඳ වගකීම් සහිත ලියවිල්ල මධ්‍යම පරිසර අධිකාරිය සභාපති ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපතිතුමන් වෙත මෙහිදී පිළිගන්වන ලැබුවා. ලංකාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මධ්‍යස්ථානයක් බවට පත් වෙලා මේකට හේතුව කිසිම ආණ්ඩුවකින් මේ රටේ මත්ද්‍රව්‍ය මර්ධනය පිළිබඳව ප්‍රශ්නය අතර ගත්තේ නැහැ. ඒ ප්‍රශ්නය අතර ගත්තේ අපි. ඒ තුළ මත්ද්‍රව්‍යවල විශේෂයෙන්ම පසුබෑමක් ඇති වෙලා තිබෙනවා. තවත් මත්ද්‍රව්‍ය මර්ධනය කරන්න තමයි මරණීය දණ්ඩනය මම ක්‍රියාත්මක කරන්න අත්සන් කෙරුවේ. දැන් මරණීය දණ්ඩනය තීන්දුව කරලා අත්සන් කළාට පස්සේ මත්ද්‍රව්‍ය ජාවාරම විනාශ කරන්න අපි නායකත්වය අරන් තියෙන විට රටේ අද ප්‍රබලයෝ දේශපාලන ભેදයකින් තොරව ජාවාරම්කාරෝ රකින්නාද ඉදිරිපත් වෙලා ඉන්නේ. ඒ පෙළ ගැහිලා ඉන්න හැම කෙනෙක්ම ඍජුව හෝ වක්‍රව මත්ද්‍රව්‍ය ජාවාරම්කාරින්ගේ සල්ලිවලටයි වැඩ කරන්න කියලා මම බොහොම පැහැදිලිව කියනවා. මේ දවස්වල බොහෝ මාධ්‍ය තුල පළ වෙනවා විදේශ ගිවිසුම් ආණ්ඩුව අස්සම් කරන්න යනවා රට පාවා දෙන කියලා. සෝපා කියන ගිවිසුමක් ගැන කතා කරනවා. මිලේනියම් චැලෙන්ජ් නැත්නම් සහස්ත්‍ර අභියෝගතා ගිවිසුමක් පිළිබඳව කතා කරනවා. රටට නොගැලපෙනවයි කියන ඉඩම් පනතක් ගැන කතා කරනවා. මම ජනාධිපතිවරයා විදිහට ඔබ විසින් පත් කරන ලද මේ රටේ පැහැදිලිව කියන්නට ඕන මගේ ඉදිරි නිර කාලය තුල නම් රටට නොගැලපෙන නොසුසුසු කිසිම විදේශ ගිවිසුමක් අත්සන් කරන්න මම ඉඩ තියන්නේ නැහැයි කියන එක. මේ ප්‍රදේශයේ විශාල පිරිසකට ඉඩමේ අයිතිය ලබා දෙමින් ඉඩම් ඔප්පු දහස් ගාණක් ලබා දෙන්නට පුළුවන් වීම ගැන අද මේ රට වෙනුවෙන් එකට සිටමු කියන ජාතික වැඩසටහනට සමගාමීව ජනාධිපතිතුමාගේ පූර්ණාශිර්වාදය ඇතුව තවත් දහසකට අධික පිරිසකට ඔප්පු ලබා දෙන අධිරාජ්‍යවාදීන් අපෙන් උදුරාගත් අපේ ඉඩම් වල අයිතිය අපේ ජනතාවට ලබලා දෙන්න අපේ රජයෙන් අපිට කටයුතු කරන්න පුළුවන්කම ලැබුණා. අතිගරු ජනාධිපතිතුමනි, පහුගිය අවුරුදු 4.5 ඇතුළත මොනරාගල දිස්ත්‍රික්කයේ විතරක් ඉඩම් වල අයිතිය 20,000කට අපිට ලබලා දෙන්න පුළුවන්කම ලැබුණා. එන් අනතුරුව වැල්ලවායේ මූලික රෝහල වෙත ගිය ජනාධිපතිතුමා එහි ඉදි කෙරුණු වකුගඩු ඒකකයේ ජනතා අයිතියට පත් කළා. ඊට වැය කර ඇති මුදල රුපියා මිලියන 36ක්. මේ සඳහා අවශ්‍ය වෛද්‍ය උපකරණ නිල වශයෙන් රෝහල වෙත භාර දීමද ජනාධිපතිතුමා අතින් සිදු වුණා. මේ අතර මොන්රාගල මහරෝහල්ට රුපියල් ලක්ෂ 100ක් වටිනා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමද ජනාධිපතිතුමා අතින් අද සිදු කෙරුණා. ස්මාර්ට් ශ්‍රී ලංකා වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයේ ගොඩනැගීමේ ව්‍යාප්ති යටතේ ඉදි කෙරුණු මොන්රාගල දිස්ත්‍රික් මධ්‍යස්ථානයේ අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් විවෘත කෙරුණා. තරුණ තරුණියන්ට තෝරාගත් වෘත්තීය මාර්ගයක සාර්ථක ගමනකට අවස්ථාව සලසා දීම, ව්‍යවසායකත්ව අවස්ථා, රැකියා බැංකුව ඇතුළු ජාලගත වෘත්තීය සේවා සැපයීම, වෘත්තීය මාර්ගෝපදේශන සේවාව ජාත්‍යන්තර මට්ටමට උසස් කිරීම හා රටපුරා පැතිරුණු වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයක් ගොඩනැගීම මෙම ව්‍යාප්තියේ අරමුණයි.